වත්තල පමුණුගම පොලිසිය මගින් සැකපිට අත්තරන් ගොඩගත් මෙම තරුණින් දෙදෙනාට අමානුෂික ලෙස පහර දුන් බවට චෝදනා කරමින් ගම්වැසියන් ඊයේ රාත්‍රියේ විරෝධතාවක නිරත වුණා. ඔවුන් මෙම පහර දීමට එරෙහිව සාධාරණී ඉටුකරන ලෙස ඉල්ලමිනුයි මෙසේ විරෝධතාවට එක්ව සිටියේ. ප්‍රදේශවාසීන්ගේ විරෝධතා හමුවේ අදාළ තරුණින් දෙදෙනා රෝහල්ගත කිරීමට පොලිසිය කටයුතු කළා. මේ සම්බන්ධයෙන් පමුණුගම පොලිස් ස්ථානයෙන් අපවිමසීමක් කළා. එහිදී පොලිස් නිලධාරිනියක් අප සමග පැවසුවේ තරුණින් දෙදෙනා සම්බන්ධයෙන් පොලිස් නිලධාරින් තුන්දෙනෙකුගේ සේවය උසස් නිලධාරින් විසින් අත්හිටුවා ඇති බවයි. ඒ අතර උප පොලිස් පරීක්ෂකවරයෙකුද වනවා. මේම මාලය කඩාගත්තේ මේ සැකකරුවන් කියලා කියන්නට හරියටම බැරිව තියෙද්දි මේ පහර දීම් කරලා තියෙනවා මේ අත්අඩංගුවට ගත්තු පුද්ගලයන්. ඉතින් ඒක සම්පූර්ණ වැරදි කියාවක්. අපි කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ. ඒ නිසා තමයි අපි වහාම අපරාධ අංශ ස්ථාපතිවරයා අනිත් පොලිස් හැරෙන්නට සහ පොලිස් කොස්තාපරවලයා රාජකාරී වැඩ තහනමකට ලක් කරන්නට කියලා වැඩ බලන පොලිස් ප්‍රතිමාපදෙස් දුන්නා. අපරාධ සහ ප්‍රචණ්ඩත්වයට බියෙන් තොරව විශ්වාසයෙන් ජීවත් වීමට සාමකාමී පරිසරයක් කරා ගමන් කිරීම ශ්‍රී ලංකා පොලිසියේ දැක්මයි. ශ්‍රී ලංකා පොලිසිය රටේ නීතිය ආරක්ෂා කිරීමට ක්‍රියාත්මක කිරීමට මහජන සාමය ආරක්ෂා කිරීමට මෙන්ම අපරාධ සහ ත්‍රස්තවාදය වැළැක්වීමට කටයුතු කරන්නේ කිසිවෙකුත් අගතියට පත් නොවන පරිදි. ඒ තුළින් සැමට සමානාත්මතාවෙන් යුතුව කැපවීමෙන් සහ විශ්වාසයෙන් කටයුතු කරනවා. අත්අඩංගුවටගත් කිසිදු පුද්ගලයෙකුට පහර දීමේ අයිතියක් පොලිසියට නැහැ. නමුත් කාලයක සිට මෙවැනි දේ අපේ රටේ දිගින් දිගටම සිද්ධ වුණා. පොලිසිය සුළු පිරිසක් සිදු කරන මෙවැනි දේ සමස්ත පොලිස් සේවයටම විශාල කැලලක් ඇති කරනවා. දැන් අපේ රටේ සමාජ තත්ත්වය වෙනස්. මෙවැනි අසාධාරණතාවලට හා ප්‍රචණ්ඩ ක්‍රමයට විරුද්ධව දැවැන්ත මහජන මතයක් මේ වන විට රට තුළ ගොඩනැගී තිබෙනවා. මෙවැනි සිදුවීම් නිසා පොලිසියේ හොඳ නමට සිදුවන හානිය සුළුපටු නැහැ. දැන්වත් මෙවැනි තත්ත්වයන් ඇතිවීම වැළැක්විය යුතුයි. මේ රටේ පොදු මහජනතාව මෙවැනි දේ කිසි ලෙසකත් බලාපොරොත්තු වන්නේ නැහැ. එම තත්ත්වයන් මගහරවා ගැනීමට පොලිසිය සමත් වන්නේ නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ශ්‍රී ලංකා පොලිසියේ දැක්ම සහ මෙහෙවර ඉටුවනු ඇතී.